මම යුඩි ගෝමිතස සුජේසිරි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ උපසභාපති. විශේෂයෙන්ම අපි අද මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න තීරණය කරේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොහොමද අපේ සූදානම අපි තරඟ කරනවද නැද්ද යන ප්‍රකාශය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සහ වර්තමාන රටේ පවතින දේශපාලනික තත්ත්වය පිළිබඳව අපේ පක්ෂයේ මතය ප්‍රකාශයට පත් කිරීමට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පළවෙනි කාරණේ හැටියට පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ බහුතර ජනතාවගේ ජනතා ජනමතයෙන් තේරීපත් වුණු වර්තමාන ජනාධිපති ගරු අනුරකුමාර දිසානායක මැතිතුමාට අපි පක්ෂයක් ලෙස සුබපතනවා. මේ වෙලාවේදී ආර්ථික අර්බුදයෙන් වැටී ඇති මොහොතක රට නව මානයකට, නව සංස්කෘතියකට සහ නවම දේශපාලන ගමනකට රට ගෙන යාමට ඒ භාරදුර වගකීම භාර ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපි සහයෝගය දෙනවා මේ වෙලාවේ ආණ්ඩුවට. මොකද මේ වෙලාවේ රට වැල්ලා තියෙන වෙලාවක්. ඒ වෙලාව තුළ අපි බලන්නේ කකුලෙන් ඇදලා ඒ ගමන වළක්වන්න නෙවෙයි. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා. ඊළඟට තව කාරණයක් මතක් කරන්න ඕනේ, මෙරටේ කෘතහස්ත දේශපාලඥයෙක් වුණ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ඒ වගේම නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මැතිතුමා, හිටපු ගරු අමාත්‍යතුමා, එතුමාගේ වියෝව සම්බන්ධයෙන් අපි එතුමාගේ පවුලේ සියලු දෙනාට සහ නව ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාත්‍යයේ සංවේගය ප්‍රකාශ කරනවා. මොකද එතුමාගේ කෘතහස්ත දේශපාලනඥයෙක් රටට අහිමිවීම ඉතාමත්ම පාඩුවක්. අපි ඒක ඉතාමත්ම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනි, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට අපි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කාර්යක ලකුණෙන් තරඟ කරනවා. ඒ වගේම තමයි අපි ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උගත්, ඒ වගේම ප්‍රායෝගික බුද්ධිමත් අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා, ඒ වගේම අපි මේ රටට නව මානයකට ගෙන යන්න පුළුවන් දක්ෂ නායකින් පිරිසක් අපි මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයෝ වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ජනාධිපතිතුමා මේ රට බාරගත් මොහොතේ සිට අද දක්වා මම දකිනවා ජනතාවගේ ආකර්ෂණයත් එක්ක එතුමා නව වැඩපිළිවෙලක් ආරම්භ කරගෙන යනවා. ඉතින් අපි දැක්කා පසුගිය කාලයේ පුරාවටම අර පාර්ලිමේන්තු එක මේ ගාලුමෝදුර පිටිය ඉස්සරහා පසුගිය රජයේ අමාත්‍යවරු, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරයාගේ සහායකින් පාවිච්චි කරපු රජයේ සුපෝකභෝගී වාහන එක පෙළට පෙළගස්සලා තිබුණා. ඉතින් අපි ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලනවා ඇත්තටම මේ රටේ ජනතාවට හෙලිකරන්න කවුද මේ වගේ මේ වාහන පාවිච්චි කරේ, සහ එක අමාත්‍යවරයෙක් යටතේ වාහන කීයක් පාවිච්චි වුණාද, ඒ වාහන පාවිච්චි කරේ කවුද කියන එක රටට හෙලිකරන එක ඇත්තටම වැදගත්. මොකද මේ රටේ මිනිසුන්ගේ බදු සල්ලි වලින් තමයි ඒ සුළු පිරිසක් යපුනේ. ඉතින් මම හිතනවා ඒක රජයටත් හොඳයි මේ වෙලාවේ ඒ නම්ගම් සහිතව හෙලිකරා නම් ඒ වාහන පාවිච්චි කරපු අය කවුද කියන එක. ඊළඟට තමයි පසුගිය ජනාධිපති කාලයේ පුරාවට සාකච්ඡාවට බඳුන් වෙච්ච ආන්දෝලනාත්මක කතාවක් තමයි බාර්පොමිට් කියන. ඉතින් බාර්පොමිට් නිකුත් කරා කියලත් සුරාපති කොමසාරිස්තුමා ප්‍රකාශ කළා. ඉතින් ඇත්තටම මේ බාර්පොමිට් දුන්නේ කාටද, ඊට පස්සේ බාර්පොමිට් දුන්නා ඒව විකුණුවේ කාටද කියන එකත් මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මොකද ඒක ඡන්ද අල්ලසක් විදිහට තමයි ඒ කාලේ ඒක භාවිතා වුණේ කියලා මාධ්‍ය වලින් ප්‍රචාරණය වුණේ. ඉතින් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ඇත්තටම කවුද මේ වගේ දූෂිත ගනුදෙනු සිදු කරේ කියන එක රටට හෙළි කරන්න කියලා. ඒ වගේම තමයි අපි ස්තුතිවන්ත වෙනවා මැතිවරණ කමිෂන් සභාවට. ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක සාර්ථකව ජනාධිපතිවරණය පැවැත්වුවා. ඒ වගේම මේ පාර්ලිමේන්තු මැතිවරණයත් සාර්ථකව පවත්වන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා අපි මේ රටේ මැතිවරණ කමිෂන් සභාවට ප්‍රකාශ කර සිටිනවා. ඉතින් ඒත් එක්ක ගත්තහම අද රටේ දේශපාලනය ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා අර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු ඇමතිවරුන්ට යන එනම නැති වෙච්ච වෙලාවක ඒගොල්ලෝ මොකද්ද කුසලානද පඩික්කමද කියලා මොකද්ද අසුද්ධ සන්ධානයක් අටවගෙන දැන් කොතනින්ද ඡන්ද ඉල්ලන්නේ කියලා හිතාගන්න බැරුව ලත වෙනවා. ඉතින් ඒක මේ රටේ මිනිස්සු හරියට තීරණය කරයි අසුද්ධ සන්ධානයට ඡන්ද දෙන්නේ නැත්නම් මේ රටේ පැහැදිලි ගමනක් යන්න පුළුවන් පිරිසිදු මිනිස්සු වෙන තැනකට ඡන්ද දෙන්නේ කියලා. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ අද මේ රටේ ලොකු රික්තයක් තියෙනවා. මේ රටේ රික්තක ජනමතය නියෝජනය කරන්න තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට අපි අද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන්ම අපි
පැහැදිලිව මැතිවරණයෙන් පසුවත් ජනාධිපති අනුර කුමාරසානායක මැතිතුමාගේ ගමනට සහයෝගය දක්වනවා. ඒ ඇයි අපි මේ වෙලාවේ කකුලෙන් ඇදලා මේක වටන්න නෙමෙයි අපි ක්‍රියා කරන්න ඕනේ, රටක රාජ්‍යයක් තියෙන්න ඕනේ, අපි හැමෝටම දේශපාලනය කරන්න. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු දැන් ඉස්සර වගේ නෙවෙයි, ඉස්සර වගේ බේසමට නැත්තම් ටකරමට ඡන්ද දෙන මිනිස්සු අද නැහැ. අද ඒක නැහැ කියන එක ඔප්පු කරා ගියපාර ජනාධිපතිවරණෙන්. ඉතින් මම හිතනවා අපි පිරිසුදු පාර්ලිමේන්තුවක් හදන්න ඕනේ. 225 එපා කියපු පාර්ලිමේන්තුවක් තමයි තිබුණේ. ඉතින් මම විශ්වාස කරනවා මේ රටේ මිනිස්සු හොරු නැති පිරිසුදු පාර්ලිමේන්තුවක් ගොඩනගන්න, ඒ වගේම ප්‍රායෝගික පාර්ලිමේන්තුවක්. නැත්තම් අපි උගත් බුද්ධිමත් කියලා ගියාට වැඩක් නැහැ, මිනිස්සු ප්‍රායෝගික නැත්තම්. ඒ යන මිනිස්සු ප්‍රායෝගිකව දේශපාලනය කරන්න, ප්‍රායෝගිකව මේ රාජතාන්ත්‍රණය හසුරවන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න කියලා අපි රටේ ජනතාවට ඉල්ලනවා. වගේම පැහැදිලිව කියනවා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඒ සියලු අපේක්ෂක ලයිස්තු වලට නොදෙවෙනි. ඉතාමත්ම ශක්තිමත් අපේක්ෂක ලයිස්තු ඉදිරිපත් කරනවා සෑම දිස්ත්‍රික්කයකටම. පැහැදිලිවම අපි කියන්නේ මේ රටේ විකල්ප බලවේගයේ විදිහට ඔය අසුද්ධ සන්ධානයට එරෙහිව අපි ගොඩනගන ජනමතයත් එක්ක අපි පැහැදිලිව අපිට විශ්වාසයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට අපිට විශාල ජයග්‍රහණයක් මුළු ලංකාවෙම ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඒ ජනමතයේ ගොඩනගන්න, ඒ ජනමතය වෙනුවෙන් අපේ රටේ මිනිස්සු බෙලගැහි කියලා. මොකද දැන් මිනිස්සුන්ගේ දේශපාලනේ එපා වෙලා තියෙන තත්වයක කරන්න පුළුවන් උපරිම නිඳා කරලා අපහාස කරලා මේ රට අනාගාමික රටක් වෙනවා, මේ රටේ ගෑස් ටික නැති වෙනවා, මේ රටේ නැවත 80-89 කාලේ වගේ භීෂණයක් ඇති වෙනවා කියලා බොරු බිල්ලම වෙලා දේශපාලනයේ සිල්ලරට කරපු සටන් පාට දැන් ඒ සියල්ල අහෝසි වෙලා තියෙනවා. පැහැදිලිවම දැන් ඒ සටන් පාට විපක්ෂයට ගොඩනගන්න බෑ. පැහැදිලිවම ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු විපක්ෂයට සහ ඔය ගොඩනගෙන අසුද්ධ සන්ධානයට ඒවා කියන්න බෑ. ඒක ඒ පස්තාත් මැතිවරණ සමයේ ඉතාමත්ම ලස්සනට පාලක පන්තිය මෙහෙව්වා. ඒ නිසා නැවත ඔවුන්ට අලුතෙන් සටන් පාඩ ගොඩනගන්න වෙනවා. ඒ නිසා ජනතාව දැන් ඒ වගේ අර ඉස්සර වගේ මේ රට යනවා, කොටියට යනවා, රට විදේශ බලවේග වලට එනවා කියන ඒ කතන්දර දැන් ඒවා රටේ සාමාන්‍ය ජනතාව විශ්වාස කරන දේවල් නෙවෙයි. රටේ ජනතාවට පැහැදිලි ආර්ථික, සමාජීය, දේශපාලනික වැඩපිළිවෙලක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට මේ රටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා අපිත් එක්ක අත්තල් බැඳගෙන මේ ගමන යන්න ඒකලාසි වෙන්න කියලා. හරි, එහෙනම් බොහොම ස්තුතියි. මම පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂ සමාජිකයෙක් නෙවෙයි. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට තමයි මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඉතින් අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කාරක ලකුණ සහ අපේ පක්ෂය තමයි ලබා දුන්නේ එතුමාට තරම් කරන්න. ඉතින් පැහැදිලිවම එතුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් මට ප්‍රකාශ කරන්න බෑ. මොකද එතුමාගේ පෞද්ගලික තීරණයක් ඒක. මොකද එතුමා අපේ පක්ෂයේ සමාජිකයෙක් නොවන නිසා. අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට පුළුල්ව සියලුම දිස්ත්‍රික්කවල තරම් කරනවා. පැහැදිලිවම අපේ ස්ථාවරයක් තියෙනවා. අපි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සඳහා සහභාගී කරවන්නේ නැහැ කියන ස්ථාවරයක අපි ඉන්නවා. එතුමා තාම නිලවසින් ඒ ගැන ප්‍රකාශයක් සඳහන් කරේ නැහැ. මොකද එතුමා මං හිතන්නේ සාකච්ඡා කරමින් ඉන්නවා අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක. ඉතින් එතුමා අපිට නිලවසින් පක්ෂයට දැනුවත් කරලා නැහැ එතුමාගේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන්. ඒ කියන්නේ එහෙම නැත්තේ එතුමා මේ ප්‍රදේශ ජන සංඛ්‍යාව ගැන එතුමා කිසිම සෑහීමකටපත් නොවන නිසාද? සාමාන්‍යයෙන් මම දැනුවත්ව එතුමා ඒ ගැන සමාලෝචනයක් සිදු කරේ නැහැ. මේ කියන්නේ මාධ්‍යයට සඳහන් කරෙත් නැහැ. අපිටත් ඒ සම්බන්ධයෙන් එතුමා සමාලෝචනයක් සිදු කරේ නැහැ. එතුමාගේ ඉදිරි වැඩ කටයුතු සහ එතුමාගේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් එතුමාගේ සමාලෝචනයක් අපිට සිදු කරේ නැහැ. ඒ නිසා අපිට ඒ ගැන වගකීමකින් කියන්න අමාරුයි එතුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන්. නෑ, මෙහෙමයි. අපි ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අපි ඒ වෙලේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ පැහැදිලිවම එතුමා රට වෙනුවෙන් යම් කිසි කාර්යභාරයක් කරා අනපනත්තික සම්මත කරගෙන, ඒ වගේම උගතෙක් වියතෙක්, ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වෙලේ ගත්ත තීරණය අපි නිවැරදි තීරණයක්. නමුත් එතුමාගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් එතුමාට පෞද්ගලික තීරණ ගැනීමේ අයිතිය තියෙනවා. ඒ එතුමා අපිත් එක්ක තාම නිල වශයෙන් එතුමා ප්‍රකාශ කරලා නැහැ අපෙන් තරම් කරනවා කියලා. දැන් මේ ඔබතුමාගේ පක්ෂය හැටියට දත්ත ජනසංඛ්‍යාව
ඇත්තරම මෙහෙමයි අපි අපි බලන්න ඕන සමස්ත චන්ද්‍ර ප්‍රතිඵලය සම්බන්ධයෙන්. එතෙන්දී අපි දකිනවා අපි මැතිවරණ කාල සීමාව තුළ අහපුවත් නැති අපේක්ෂකයෝ දෙදෙනෙක් අපේ චන්ද්‍රවලටත් වඩා වැඩිපුර ඇත්තටම කැම්පේන් එකක්වත් කරන්න නැතුව ඔවුන්ගේ චන්ද්‍ර ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක අපි හිතනවා ලකුණු සම්බන්ධයෙන් ඇති වෙච්ච සමාන ලකුණු එකලන් මේ පැවතීම සම්බන්ධයෙන් නැති වෙච්ච තත්ත්වයක් කියලා. ඒත් එක්කම අපි බලුවොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුතා ඉතින් ඇත්තටම මේ රටේ දැවැන්ත ජනවල්යක් නිර්මාණය කරපු 69 ලක්ෂයක ජනවරමක් ලබා දීපු කඳවුරක අපේක්ෂකයා විදිහින් ඉදිරිපත් වෙලා ඉතින් එතුමා ලබාගත් මේ නාම රාජපක්ෂ මහත්මයා ලබාගත් චන්ද්‍ර ප්‍රමාණය දැක්කාම සහ ඒ ප්‍රතිශත ටික ගණන් හදලා බලද්දී ඇත්තටම අපි පක්ෂයක් විදිහට අපේ මේ කෙටි කාලීන ගමන් මග තුළ මම හිතනවා ඒක සාධනීය ප්‍රතිඵලයක් වෙන්න වී යුතුයි කියලා. මොකද අනිකුත් ප්‍රධාන අපේක්ෂකයොත් පවා ඉතාම පහළ තත්වයකට පත් වෙමින් ජනාධිපතිවරයා පවා ඇත්තටම තුන්වෙනි තැනට පත් වීම තුළ මම හිතනවා අපි ඒක අපි ලබපු ජයග්‍රහණයක් කියලා. පැහැදිලිවම අපි මේ ප්‍රතිඵලය මේකමයි කියලා බලාපොරොත්තුනේ නැහැ. නමුත් අපි යම්කිසි තත්වයක හිටියා අපේ පක්ෂය රට පුරා ප්‍රචාරය කරමින් සහ අපේ පක්ෂයට අලුත් කණ්ඩායම් එකතු කරගනිමින් මේ ගමන යන්න. ඉතින් ප්‍රතිඵලය කුමක් වුවත් මම හිතනවා ඒ වෙලේ ජනාධිපතිවරණයකදී දිනන අපේක්ෂකයන් ඡන්ද දීමේ සහ ඒ ප්‍රවණතාවය වැඩි. අනිත් එක මේ රටේ තිබුණා දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා ජනතා මතයක් අපිත් එතන හිටියා. ඉතින් ඒ මතය පිළිඹු වෙච්ච අවස්ථාවක් තමයි ජනාධිපතිවරණය. ඉතින් මම හිතනවා ඒක ඉස්සරහටත් ඒ මතය ඉස්සරහටම රැගෙන යයි කියලා මේ රටේ මිනිස්සු. නෑ ඒක කවුරුත්ම නැති ගන්නට වැටීමක් නෙවෙයි. අපි ඇත්තටම රොෂාන් රණසිංහ මැතිතුමත් එක්ක අපි කාලයක් සහවිගෙන් වැඩ කරා. අපි එතුමාගේ ස්ථාවරය පැහැදිලිව ඇහුවා, ඔබතුමා මොකද්ද ඔබතුමාගේ ස්ථාවරය කියලා. නමුත් එතුමාගේ ස්ථාවරය දෙන්න එතුමා ප්‍රමාද වුණා. ඉතින් ඒ தත්ත්වය තුළ රොෂාන් රණසිංහ මැතිතුමත් දූෂණයට විරුද්ධව හඬ නගපු කෙනෙක්. ඉතින් මම හිතනවා රොෂාන් රණසිංහ මැතිතුමාට ඔය අසුද්ධ සම්දාන වලට කියලා එකතු වෙන්න හැකියාවක් නැහැ. මොකද විජේසහ රාජපක්ෂ මැතිතුමාටත් එතනට යන්න විදියක් නැහැ. මම දන්න තරමේ කියන්නේ තමන්ගේ පෞද්ගලිකව ඔවුන් ගොඩනගාගත්ත දේශපාලන අනන්‍යතාවය තුළ ඔවුන්ට ඔය හදන අසුද්ධ සම්දාන වල කියලා වාඩි වෙන්නත් පුළුවන් කියලා මම හිතන්නේ. ඉතින් එතුමාලගේ දේශපාලන භාවිතයන් සම්බන්ධයෙන් එතුමා මම හිතනවා ඔවුන් නිවැරදි තීරණයක් ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් මම කියන්නේ මේ මැතිවරණය නෙවෙයි, ඔවුන්ගේ අනාගත ඉදිරි අවුරුදු 10 15 තුළ ඔවුන්ගේ දේශපාලන තීරණය වෙන්නේ මේ මැතිවරණය. මොකද ඔය අසුද්ධ සම්දානට එකතු වුණොත් මේ රටේ මිනිස්සු ඒ රොත්ත පිටින්ම ගෙදර යවන්න දැන් පෙළ ගහලා ඉවරයි. ඒක ස්ථිරයි. ඒ නිසා ඒක ඔවුන් සතු ඔවුන්ගේ දේශපාලන භාවිතයන් තුළ ඔවුන් තාමත්ම බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ. මේ වෙලාවේ ඉදිරිපත් වෙලා අරතනකින් ඉදිරිපත් වෙලා ඡන්ද කීයක් කරගෙන ගෙදර ඉන්නවද, නැත්නම් මේ වෙලාවේ හරිතනකට ගොනු වෙලා ඔවුන් එකතු වෙනවද කියන එක. ඉතින් ඇත්තටම මම කියන්නේ මේ රටේ 225ම හොරුයි කියලා. හැබැයි 225 තුළ හොඳ මිනිස්සු හිටියා. ඉතින් නමුත් රටේ සමාජ මතයක් තියෙනවා මේ පැවතිත දේශපාලන සංස්කෘතිය තුළ. ඔබගේ මාධ්‍යන් පවා වලින් පවා ඇත්තටම විකාශනය වුණේ බොහෝ වෙලාවට මේ රටේ පිස්සු කෙලපු ඇමතිවරුන්ගේ තත්ත්වයන්නේ. ඇත්තටම ඒවනේ ගියේ ගොඩක් ගොසිප් වල. ඉතින් ඇත්තටම මේ රටේ වැඩක් කරපු මිනිස්සු හිටියා. ඉතින් එහෙම වැඩක් කරපු කෙනෙක් තමයි ජනරාල රාජපක්ෂ මහත්මයා. අපි ඒක නිර්භය ප්‍රකාශ කරනවා. ඉතින් එතුමාගේ පෞද්ගලික තීරණයක් සහ රොසානාන්සිගේ මහත්මයාගේ පෞද්ගලික තීරණයක් තමයි ඔවුන්ගේ ඉදිරි කඳවුර කුමක්ද කියන එක තෝරගන්න. තාම අපිත් එක්ක සාකච්ඡා කරලා නැහැ. ඒක ඔබ කියන්නේ මේ යම් වැඩක් කරපු කෙනෙක් ගැන කැපී පෙනුම් නැහැ. ඒ කියන්නේ මට ආවේ නැහැ. මොකද ජනතාවගේ පැහැදිලි මතය තිබුණේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන. ඒකට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉතාම අවුරුදු ගණනාවක ඉඳලා ඔවුන්ගේ කැම්පේන් එක පටන් ගන්න තිබුණේ. ඒ කියන්නේ ඔවුන් පාර්ලිමේන්තුවක් ගැන හිතලවත් තිබුණේ නැහැ. ඔවුන්ගේ තිබුණේ අනුර කුමාර සනායක මැතිතුමා ප්‍රමෝට් කරගෙන යාමේ වැඩපිළිවෙලා. ඉතින් ඒ නිසා ඒකේ ප්‍රතිඵලය තමයි ඇත්තටම මේ ප්‍රතිඵලය සමහරට වෙනස් වෙන්න තිබුණා පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් තිබ්බට ජනාධිපතිවර ඒක කරේ නැහැ. ඉතින් ජනාධිපති වර්ණය පැවැත්වීම තුළ ඒ මිනිස්සු තුළ තිබිච්ච මේ දේශපාලන සංස්කෘතිය අතුගා දැමීමේ ක්‍රියාන්විතය මම හිතනවා සල්ල බෞතරයකින් හරි මේ රටේ ජනතාවට පිළිබිඹුනා කියලා. දැන් මෙහෙමයි, ඇත්තටම මේ රටේ මිනිස්සු සමහර අය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ඡන්ද දෙන්න අකමැත්තක් තියෙනවා. ඒක ඔවුන්ගේ ඒගොල්ලන්ගේ දේශපාලන භාවිතයක්. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ රටේ ඇත්තටම සමස්ත ප්‍රතිඵලය බලපුවාම අනුර කුමාර ජනාධිපතිවරයාට වඩා එතුමාට සහයෝගයෙන් නොදුන් පිරිස වැඩි ඉන්න රටේ.
එතකොට ඒගොල්ලෝ මේ වෙලාවේ අනිත්ක ඡන්දේ භාවිත කරපු ප්‍රමාණයත් සාපේක්ෂව අඩු මට්ටමක් තිබුණා. එතකොට අපි කියන්නේ මේ රටේ දූෂිතයන් වෙනුවෙන් පෙළගෙන අසුද සන්දාන වලට වඩා අපේ ඉදිරිපත් කරන අපේ ලයිස්තු දිහා බලන්න. අපේ ඉදිරිපත් වන අයගේ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතයන් සහ ඔවුන්ගේ නිපුණතාවයන් කුසලතාවයන් බලන්න. ඒ බලලා අපි විකල්ප බලවේගයක් විතර පෙනී ඉන්නේ. අපිට දැන් අනුගමනසනායක මැතිතුමාලාගේ පක්ෂෙන් තාම තීරණය කළා නැහෙනේ පක්ෂත් එක්ක සන්දානගත වෙනවද නැත්නම් පුද්ගලින් එක්ක සන්දානගත වෙනවද කියලා. ඒක ඒගොල්ලන්ගේ පක්ෂ තීරණයක් නේ. එතකොට ඔවුන් මේ සඳහා සන්දානගත වෙන්නේ නැත්නම් සහ අපිට කොහොමත්ම යන්න බෑනේ සජිත් ප්‍රේමදාස කඳවුරට සහ අනිකුත් හැදෙන අසුද්ධ පඩික්කන් සන්දානයට. ඒ නිසා අපි කියන්නේ අපි පක්ෂයක් විදිහට පැහැදිලිවම අපි තීරණය කළා ඉවරයි තනියම තනන් කරනවා කියලා. එහෙනම් මාතාගේ සන්දානගත වුණොත් ඔබ අපි ඒක ගැන සලකා බලනවා. මොකද මේ රටේ ජනතා ජනවරමක් ඇතුව අපි මේ රටේ ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ. ඉතින් ඒකට අද මම හිතනවා මේ රටේ මිනිස්සු විශ්වාසයක් තියාගෙන ඉන්නවා මේ ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් සහ අනුරකුමාර සානායක මැතිතුමා සම්බන්ධයෙන් පෞද්ගලිකව. ඉතින් එතුමාට සහයෝගය දෙන්න පුළුවන් හොඳ මිනිස්සු ටිකක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. අපි දන්නා ඒගොල්ලන්ගේ ලයිස්තු වල කවුද ඉන්නේ. අපි ඒ ගැන සඳහනක් තාම නැහැ නේ. ඒ නිසා අපි ඒ ගැන සලකා බලනවා ඔවුන්ගේ පාර්ශවයෙන් ආර්දනාවක් ඉදිරිපත් වුණොත්. අපි ඔවුන්ට සුභපැතුවා. අපි ඔවුන්ට සුභපැතුවා සහ මේ ඉදිරි ගමනට පක්ෂයක් විදිහට අපි සහයෝගය දෙනවා කියලා ප්‍රකාශ කරා. මොකද ඒක මේ වෙලාවේ මේ රට බාරගෙන කකුලෙන් අදින එක නෙවෙයි අපි කරන්න ඕනේ. ඇත්තටම මේ වෙලාවේ රටකට අවශ්‍ය කරන නායකත්වයට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම තමයි අපි කරන්න ඕනේ පැහැදිලිවම. ඉතින් මේ රටේ ජනතාවගේ මතයත් ඒකයි. අපි ඒතනට අපි කුහකත්වයට වැටෙන්නේ නැහැ කිසි ලෙසකින්වත්. මේ ජනාධිපතිවරයා මාසෙන් මාස දෙකෙන් අර මෙතුමා සඳහන් කරා වගේ පළවා හරින්න. ඇත්තටම අපි කියන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න ඕනේ මේ ගමන ඉස්සරහට යන්න. අපේ මතය ඒක. ඒත් එක්කම මම තව ප්‍රකාශයක් කරන්න ඕනේ. මොකද සිරස මන්ත්‍රීදාලේ හිටියේ නැති නිසා පැහැදිලිවම අපි දැක්කා පසුගිය කාලයේ පුරාවටම ගෝල් ෆේස් එක ඉස්සරහා පසුගිය රජයේ අමාත්‍යවරු, ඒ වගේම නිලධාරීන්, ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ ඒ අදාළ අය පාවිච්චි කරපු වාහන එක පෙළට ගොඩ ගහලා තියෙනවා. ඒ වගේම නතර කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔහුගේ වාහන අපි ජනාධිපතිවරයා ඇතුළු සමස්ත රජයෙන් ඉල්ලා සිටිනවා. තොරතුරු දැන ගැනීම මේ රටේ මිනිස්සුන් තියෙන අයිතියක්. ඉතින් මේ වාහන පාවිච්චි කරේ කවුද? මේ වාහන නඩත්තු කරේ කවුද? මේ වාහන කාගේ නමටද ඉෂූ කරලා තිබුණේ කියන එක මේ රටේ ජනතාවට හෙළි කරන්න කියලා. ඒ වගේම තමයි පසුගිය ජනාධිපතිවරණ සමය තුළ ආන්දෝලනාත්මක විදිහට මේ රටේ තුඩු දුන්න කාරණයක් තමයි මේ රටේ බාර් පොමිට් දුන්නා කියලා හිටපු අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. මේ ඉතින් දැන් ඒවා කැන්සල් කරන්න කියලත් මම දැක්කා ප්‍රවෘත්තියක් මේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නිකුත් වෙලා තිබුණා. ඉතින් මම පැහැදිලිව ඉල්ලා සිටනවා කාටද මේ බාර් පොමිට් නිකුත් කරේ, දැන් ඒ බාර් පොමිට් කාටද විකුණලා තියෙන්නේ කියන එක ජනාධිපතිවරයාගේ විශේෂ මෙකමෙන් සභාවක් මගින් නෝ නැත්තම් විශේෂ කාර්යාංශයක් මගින් තොරතුරු දැන ගැනීමක් විදිහට මේ රටේ මිනිස්සුන්ට හෙළි කරන්න කාටද මේ වාර් පොමිට් ටික ගියේ. මං හිතනවා අද ඒවා ඒගොල්ලෝ ගත්ත අයත් ඒ අනිත් අයට විකුණලා තියෙන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හෙළි කරන්න රටට කවුද මේ වාර් පොමිට් ගත්තේ? ඒක මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ. මොකද ඒක චන්දල්ලසක් පැහැදිලිවම. ඉතින් පැහැදිලිවම පසුගිය ජනාධිපතිවරණ කාලය තුළ ඕන් නගපු බිල්ලෝ තමයි අනුරාවත් මේ රට භීෂණයක් වෙනවා. 88-89 කාලයට යනවා. ඒ වගේම දැවැන්ත විදිහට මේ රට කඩා වැටෙනවා. තෙල් නැති වෙනවා, ගෑස් නැති වෙනවා, ලයිට් ටික නැති වෙනවා කියන තර්කයක් ඒගොල්ලෝ ගොඩනැගුවා. දැන් විපක්ෂයට සටන් පාඩයක් නැහැ. මම කියන්නේ පැහැදිලිවම ඔය පඩිකන් සන්ධානයට සහ සමග ජන බලවේගයට අලුතෙන් කතාවක් ගොඩනගන්න. ඉතින් ඒ නිසා මෙරටේ ජනතාව නිවැරදි තීරණයක් ගනී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කාටද බලය දෙන්න කියන එක සහ මෙරටේ ශක්තිමත් පිරිසිදු විපක්ෂයක් ගොඩනැගිය යුතුයි ඔය කියන අසුද්ධ සන්ධානයට වඩා. ඉතින් අපි නියෝජනය කරන්නේ මේ මතේ. ඉතින් අපි පාර්ලිමේන්තුවට මැතිවරණයෙන් පසුවත් අපි ආණ්ඩුවට ඒ අදාළ මේ රටේ අවශ්‍ය කරන තීන්දුව ගන්න, මේ රට නිවැරදි පිරිසිදු දේශපාලනික, සාංස්කෘතික සහ ආර්ථික වැඩපිළිවෙලට ගෙන යන්න අපි පක්ෂයක් විදිහට ගරු අනුකමල් සානායක ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා. නෑ, තුනෙන් දෙක දීමක් ගැන අපි එපා කියන්නේ නැහැ. හැබැයි මේ ඒක මේ රටේ මිනිස්සු තීරණය කරන්න ඕනේ දෙයක්. අපි දන්නේ නැහැ ජාතික ජනබලයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෝ කවුද කියලා. ඒ කියන්නේ අපි අපේ අපේක්ෂක ලයිස්තුව පැහැදිලිවම හදනවා
කිසිදු අපේක්ෂක ලයිස්තුවකට නොදෙවෙනි අපේක්ෂක ලයිස්තුවක්. ඒක අපි අපි අභ්‍යන්තරයෙන් කරන දෙයක්. අපි දන්නේ නැහැ ඉදිරිපත් වෙනා. දැන් ගිය පාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ඉදිරිපත් වෙද්දී මේ රටේ තරුණයෝ අති විශාල ප්‍රමාණයක් ඒක රාශිය වුණා. තාප්පොළ චිත්‍රයෙන්ද අපි අලුත් රටක් අලුත් වෙනසක් අපි කරන්න ඕනේ කියලා ලොකු පිබිදීමක් තිබුණා. නමුත් ඔවුන්ගේ අපේක්ෂක ලයිස්තුව ගත්තාම එවලා තියෙන්නේ අර මෙතුම සඳහන් කරා වගේ බූරුව ටිකක්නේ. පැහැදිලිවම එතකොට ඒ බූරුව ටිකකින් දරු හිටපු ජනාධිපතිතුමා මේ කාර්යය කරන්න බැරි බව අපි එදාම දැක්කනේ. ඒ කියන්නේ මම කියන්නේ මේ රටේ මුදලට අල්ලසට විකිනෙන්නේ නැති mantri dura අපේක්ෂකත්වයේ තියෙන්න ඕනේ. ඇත්තටම පසුගිය කාලයේ පුරාවටම මම කියන්නේ අපි පැහැදිලිවම මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි තමන් දෙන පක්ෂයට වඩා ඉදිරිපත් කරන ලයිස්තු සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇත්තටම පැහැදිලි මේ දෙයක් තියෙන්න ඕනේ. මොකද තමන්ගේ පක්ෂය නියෝජනය කරන ඕනම එකට ඡන්ද දෙන්න කියලා නෙවෙයි අපි කියන්නේ. අපි කියන්නේ මේ වෙලාවේ හැම ජනතාවම මේ රටේ සියලු ජනතාව සියලු ඡන්දදායකින් බලන්න ඕනේ මේ ලයිස්තු දිහා. මේ ලයිස්තු දිහා බලලා ඔවුන්ගේ ඕන් සම්බන්ධයෙන් නිවැරදි කියවීමක් තියෙන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට. මම කියන්නේ අන්න ඒකයි. අපි දන්නේ නැහැ ජාතික ජනමාලයෙන් කුමන අපේක්ෂක ඉදිරිපත් කරයිද කියලා. ඒ නිසා ඒක රටේ ජනතාවට බාරයි. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග සහ ඒ මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කරන්න. ඉතින් අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට පැහැදිලිවම අනෙකුත් අපේක්ෂක ලයිස්තුවලට නොදෙවෙනි සුපිරි ලයිස්තුවක් හදනවා. ඒ හදලා අපි නොමිනේෂන් බාර දෙනවා. ඒක තමයි අපේ ස්ථාවරය. පැහැදිලිවම අපිට කියන්න බෑ අනිකුත් අපේක්ෂක ලයිස්තුවල කවුද ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම දැන් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ගියපු පිරිසට යන්නේ නැමං නැති වෙලා තියෙනවා. පැහැදිලිවම අද ඔවුන් එක එක අසුද සන්දන හදාගෙන සාකච්ඡා පවත්වමින් යනවා. ඉතින් ඔවුන් එක මිටට තියලා පරද්දන්න මේ රටේ සුවහසක් බුද්ධිමත් මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා. ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙදී ඔවුන්ගේ දේශපාලන ගමන පැහැදිලිවම මේ රටේ දේශපාලන යාන්ත්‍රණය අතුගා දාන්න. ඒක තමයි මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනය. අපේ ප්‍රාර්ථනයත් ඒක. බොහොම ස්තුතියි. තව ප්‍රශ්න තියද අහන්න? ඔව් අපි කාර්යක ලකුණෙන් තමයි තරම් කරන්නේ. පැහැදිලිවම මේකදී අපේ පක්ෂේ ලකුණ. ඉතින් අපිට වෙන ලකුණක් ඉතින් මීට වඩා සුදුසු ලකුණක් මම දන්නේ නැහැ ඡන්ද බැලට් පේපරේ තියෙද කියලා. අපිත් ජනාධිපතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේදී අපේ ඇසට කෙලින්ම ගියපු ලකුණ කාර්යක. ඒ නිසා කාර්යක ලකුණෙන් අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ මිනිස්සු, පිරිසුදු මිනිස්සු සහ ප්‍රායෝගිකව වැඩක් කරන්න පුළුවන් මිනිස්සු අපි එකතු කරගෙන මේ පාර්ලිමේන්තු මැතිවරණයට අපි ඉදිරිපත් වෙනවා.